අද දුවේ පුතේ අපේ කතාව වත්තට එන සතෙක් ගැනයි. පුතාලා දුල බලනවා ඇති නේද කවුරු ගැනද මේ කතා කරන්නේ කියලා. ඕ අපේ දුල පුතාලා හැමෝම දන්නවා නේද වඳුරෝ? ආ ඔන්න වඳුරු පුතේ ගොඩක් වෙලාවට රංචු විදියට එනවා නේද? සමහර වෙලාවට තනි එක වඳුරෙකුත් දැකලා තියෙනවා නේද ඇවිල්ලා ඉන්න වත්තට? ආ එහෙනම් ඔන්න අද කතාව වඳුරු අම්මගේ ආදරය. ඔන්න දුවේ පුතේ පුංචි කැලෑවක් තිබුණා. මේ කැලෑවේ වඳුරු රංචුවක් හිටියා. එතන හිටපු චූටි වඳුරු පැංචට ගස්වලට පැනපැන යන්න බෑ. ඉතින් එයාගේ අම්මයි තාත්තයි හරිම දුකෙන් තමයි හිටියේ. මේ චූටි වඳුරු පැංචා බිම ඇවිදගෙන යනවා. එතකොට අනෙක් වඳුරෝ එයාට හිනහා වෙනවා. අයියෝ බලන්න මෙයා බිම ඇවිදගෙන යනවනේ. ගහෙන් ගහට පැනපැන අපි වගේ යන්නේ නැතුව. ඒක තමයි බය වෙන්න හොඳ නැහැ. පුරුදු වුණාම හරියනවනේ කියලා තව වඳුරු හාමි කෙනෙක් උත්තර දුන්නා. වඳුරු පැංචා බිම යනකොට අනේ කවදද වඳුරු බිමින් ගියේ? බලන්නකො ගහෙන් ගහට පැනපැන ගියාම කොච්චර පරිසරයේ ලස්සන බලන්න පුළුවන්ද කියලා වරස්පුංචයි හාපැංචයි කතා වුණා. දවසක් වඳුරු නායකයා වඳුරු පැංචට කිව්වා, දැන් ඔහොම හිටිය ඇති කොමාරි ගහෙන් ගහට පැනපැන යන්න ඕනේ. නැත්තම් අපිට පැංචව දාලා තමයි යන්න වෙන්නේ කියලා කිව්වා. අනේ වඳුරු අම්මයි තාත්තයි හරිම දුකෙන් හිටියේ. මේ දෙන්න වෙනම ගහකට වෙලා හොඳටම කල්පනා කරා. අපි දෙන්න කොහොම හරි පැංචට මේක පුරුදු කරමු. අනික් එක මේව පුරුදු වෙන දේවල් නෙවෙයි. පැංචට පොඩි බයක් තියෙන්නේ කියලා වඳුරු අම්මා කිව්වා. හරි අපි හෙට උදේම පැංචට මේ ගැන කියලා බලමු කියලා වඳුරු පැංචගේ තාත්තා කිව්වා. ඔන්න දුවේ පුතේ උදෑසන ලස්සනට ඉර පායලා තිබුණා. පුතේ මේ කියන දේ හොඳට අහගන්න. අපිට පුතේ ගහෙන් ගහට පැනපැන යන්න පුරුදු කරන්න ඕන නෑ. මේ අපේ ඇඟීම තියෙන දෙයක්. ඔයාගේ බය තියෙන්නේ, බය වෙන්න එපා. අපි වැටෙන්නේ නැහැ. අද අපි මේක පුරුදු වෙමු හරිද? අනේ අම්මේ මට නම් බෑ. මම බයයි. අත් අතැල්ල වැටුණොත් එහෙම. අනේ පුතේ එහෙම වෙන්නේ නැහැ. අපේ අතපය දිගයි. අනික නැට්ටක් තියෙනවනේ. අපි වැටෙන්න ගියොත් අපේ නැට්ටෙන් අත්අල්ල ගන්න පුළුවන්. ඔයා කරලා බලන්නම ඕන. නැත්තම් අපේ වඳුරු රංචුව අපිව දාලා යයි. ඒක නිසා අපි මේක කරන්නම ඕන. හරි එහෙනම් මං උත්සාහ කරන්නම්කෝ. ආන්න මගේ හොඳ පුතා. එන්න එහෙනම් අපිත් එක පනින්න. මෙන්න මෙහෙම එක අත්තක් අල්ලගෙන අනෙක් ළඟ තියෙන අතුවලට කකුලයි අතයි තිය තිය මාරු කර කර යන්න ඕන. එතකොට ඉබේටම ගහෙන් ගහට පැනපැන යන්න පුළුවන්. ඔන්න තාත්තා මුලින්ම යනවා. පුතා ඊළඟට යන්න. මං ඔයාගේ පටිපිටි පස්සෙන් එන්නම්. හරිද? ඔන්න පුතා මගේ විදියට කරන්න. වෙන මුකුත් හිතන්න එපා. ඔයා මේක කොහොම හරි කරනවා කියලා විතරක් හිතන්න. මම මේක කොහොම හරි කරනවා කියලා වඳුරු පැංචා හිතාගත්තා. හරි එහෙනම් ඔන්න යමු. ෂා නියමයිනි. ඔය යන්නේ හරිම හොඳයිනි පුතේ. ඔන්න ඔහොම තමයි යන්නේ. අනේ අම්මේ මට බිම බලන්න නම් බැහැ. නෑ නෑ බිම බලන්න ඕනි නැහැ. ඔහොම යන්න. හරි හරි අම්මේ. ෂා මරුණේ අම්මේ තාත්තේ මං දැන් බය නෑ. මට පුළුවන්. ආ ඔයා යන්නේ දැන් වඳුරු පැංචා. දැන් හරි නේද කියලා වඳුරු නායකතුමා දැකලා ඇහුවා. දැන් නම් මට පුළුවන් මාමේ කියලා වඳුරු පුංචා උත්තර දුන්නා. වඳුරු පැංචගේ අම්මයි තාත්තටයි හරිම සතුටුයි. වඳුරු අම්මයි තාත්තයි පැංචව තුරුළු කරගත්තා. අන්න දැක්කද දුවේ පුතේ, වඳුරු පැංචගේ අම්මයි තාත්තයි නිසා එයාගේ හිතේ තිබුණු බය නැති වෙලා එයාගේ ඉලක්කයට යන්න පුළුවන් වුණා.
අපිද්දුවේ පුතේ පුංචි කාලේ ඉඳන් අපේ අම්මා තාත්තා කියලා දෙන දේවල් අහලා අපේ ජීවිතේ ජය ගන්න ඕන. මොන දේ වුණත් පුතේ දුවේ හොඳට මතක තියාගන්න. රත්තරන් අම්මයි තාත්තයි අපේ අනාගතය වෙනුවෙන් අපේ ශක්තිය වෙලා ඉන්නවා. ඒ නිසා ඒ ශක්තියෙන් අපේ ජීවිතේ ජය ගන්න හැම දිනාටම උත්සාහවන්ත වෙන්න පුළුවන්. නේද දුවේ පුතේ?